සමිංහන්ස ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්නා වූ දෙවියන් හා මිනිසින් අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද සමිංහන්ස? මෙහෙමයි බුදුරයන් වහන්සේගේ මේ ශ්‍රාවකෙක් ඉන්නවා මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියලා 80 මාස ශ්‍රාවකින් වහන්සේනවා උන්වහන්සේ කියනවා ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන්. ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්තේ තාවදීන්සේ වගේ මේ ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන් නිරේතුරුවම මිනිස්යාට යොදුන් 100ක් ඈතින් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මිනිස්යාගේ ගඳේ ඒගොල්ලන්ට උහුලන්න බැහැ කියනවා නෝන. මේ මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි. දුස්සීල භාවයේ ගඳ. දැන් දෙවියන්ට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියනා වූ ධර්මය දිව්‍ය සෝත වලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්ක වලින් අපි මේ කියන දේ ඒගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් එහෙම දකිමින් මේ පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මේ ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නැහැ නෝන. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍ය. තේරෙනවද? ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍ය. නමුත් ඒගොල්ලෝ පිනට කැමති. දැන් එක සැරයක් ස්වාමීන් වහන්සේගේ නමක් ධර්මදේශනාව පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසා ඒ ධර්මදේශනාව පැයක් විතර ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයක ඉඳලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශේ වලාකුණක් මත වාගෙට එරමිනිය ගොතාගත්ත එක කකුලකින් එරමිනිය ගැතිලා තිනවා අනිත් කකුල පල්ලෙහාට වැටලා තිනවා. ඒ ස්වභාවයෙන් ලස්සන සූපී දෙවි කෙනෙක් ඉන්නවා. එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන ඔටුන්නක් පැළඳගෙන එයා මෙහෙම සාදුකාර දීගෙන බලන් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. ඒ කියන්නේ මේ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. තේරුණාද? ඉතින් ඒ වගේ දෙවිවරුත් මේ පල්ලෙහා අපි කියනා වූ මම කියන බණ නෙමෙයි ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ස්වාමීන් වහන්සේලා සීලෙන් පරිපූර්ණ නම් ඒ කියනා වූ බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරු නම් මිනිස්යොත් එක්ක ඉස්සර ඇසුරට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කාමයන් තුල මහා සැපයන් තුල ජීවත් වෙන්නේ. මේ සැපයන් තුලට මේගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා මිස මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත කටුවලද ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවියෝ එන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත දෙවියන් ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. ඔය අපි කියන කතරගම දෙවියෝ, මහා සෙන් දෙවියෝ, සමන් දෙවියෝ වගේ දෙවිවරු ඉන්නේ. ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත මේ මනුෂ්‍ය ලෝකේ උපාදානය කරගෙන මනුෂ්‍ය ජීවිත ගත කරලා දේවත්වයට පත් වෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. වින් කරලා ඒ පන්සල උපාදානය කරලා මැරිලා ගම උපාදානය කරගෙන මැරිලා ගමේම දෙවියන් වූ සාමාන්‍ය මහේශාක්‍යල්පේශාක දෙවිවරු ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය දෙවිවරු නම් ඕන කවදාක්වත් පල්ලෙහාට මනුෂ්‍ය ආශ්‍රයට එන්නේ නැහැ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරයන් වහන්සේලාගේ කාලේ රහතන් වහන්සේලාගේ කාලේ දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරයන් වහන්සේගෙන් ධර්මය අහලා රහතන් වහන්සේලාගේ යම් යම් ප්‍රශ්න අහලා ඒ කටයුතු විසඳ ගත්ත අවස්ථා වුණ තරම් තියෙනවා. සම්මහංස මිනිසෙන් සිල්වත් බවින් ඈත් වෙනකොට දෙවියනුත් මිනිසුන් කෙරෙන්නේ ඈත් වෙනවද? නෑ එහෙම දෙයක් නෑ. බුදුරයන් වහන්සේ කියනවා නෝන මිනිස්යා දුස්සීල වෙන්න දුස්සීල වෙන දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙලා දෙවියන් වැරදි වැඩ කරන අයට උපකාර කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ තුනක් කාමයන් සකස් වෙනවා. කාමරාග පටිගයන් තුල දෙවියෝ ඉන්නේ. ඒ නැ මාර්ගඵලලාභී දෙවිවරු තමයි මේ තත්ත්වෙට වැටෙන්නේ නැත්තේ. මාර්ගඵලලාභී නොවන සෑම දෙවියෙක්ම කාමරාග පටිගයන් තුල ජීවත් වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උඩින් ඉඳන් මේ මනුස්ස ලෝකේ වෙන දේවල් දකිනකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියනවා. ඒගොල්ලෝ දිව්‍ය තලවලින් චුත වෙලා පල්හට වැටෙනවා කියනවා.